नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो निवन दुर विवर कर दुन मागे बुद्ध पियानन सेठ नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्रहंसेगे विशितुम्यनी भोजाजानीय जातक देशनाव। अपि पशंसेन से मानो सल्लेहि सल्लली कतो सैयावलवा भुञ्जो युञ्जमन्येव सारथीति। සිරුර එක් පසකට සිටිනසේ නිදන්නේ නමුත් හුල්වලින් මිදෙන ලද්දේ නමුත් වලවා නම් කුඩා අසුන්ට වඩා බෝජාජානීය අස්වයා උතුම්ය අසරුව මාමේ යුද්ධයට යොදවන්න හිත කියන්නේ බොහොම හීන වීරයට බර දෙයක්. නිතරම වීරයට වඩා වීරිය නැති පැත්තට බර වෙන දෙයක්. යහපතට වඩා අයහපතට බර වෙන දෙයක්. උතුම් වූ නිර්ආමස සැපයට වඩා කම් සැපයට දුවන දෙයක්. එවන් සිතක් එවන් අදමිත සිතක් මේ මොහොතේ දමනය කරගෙන ශ්‍රී සද්ධර්මයේ මෙත යොදවීමට තරම් උතුම් වූ වීරියකින් යුතු පින්වතුනි, අපි දැන් මේ මොහොතේදී ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 23 වැනි බෝජාජානීය ජාතක දේශනාව. දැන් අපි එහි ගාථාව ශ්‍රවණය කරා. එහි සාමාන්‍ය අර්ථයත් ශ්‍රවණය කරා. ඊළඟට තියෙන්නේ මෙහි වචනාර්ථයක් දැනගන්න එක. ඒ ගාථාවෙහි අපි පස්සේන සේමානෝ කියලා කිව්වා. එහි අර්ථය තමයි එක් පසකින් හෝනේ නමුත්, කියන්නේ එක පැත්තකට වෙලා ඇලවෙලා නිදාගෙන හිටියත්. සල්ලේහි සල්ලලී කතෝ, ඊතල ආදී මේ හෙලිපාරවල් ආදිය වැදිලා ඉන්න නමුත් සෙහියාව වලවා බොජ්ජෝ, ඒ කියන්නේ මේ වලවා කියන කුලේ පිදිච්ච කුඩා අස්වයන්ට වඩා බෝජාජානීය නම් කුලේ පිදිච්ච ඒ අස්වය උතුම් කියලා. ඒ සයින්ද අස්වයන්ගේ උතුම් බව තමයි එයින් දක්වන්නේ. යුංජ මඤ්ඤේව සාරති, ඒ කියන්නේ මෙබඳු තත්ත්වයේ සිටියත් මමම සුදුස්සෙක් වෙනවා, ඒ නිසා මාවම යුද්ධයට යොදන්න, මාවම සන්නද්ධ කරන්න කියන එකයි මේකේ අර්ථය. පින්වතුනි, මේ අස්වැය ගැන සඳහන් වුණා. ඒ විදිහටම යුද්ධයට යොදන්න කියන දේකුත් අපට අහන්න ලැබුණා. මේ සියල්ල ඇතුළත් වන්නේ මෙහි අතීත කතාවේ. ඒ අතීත කතාව දේශනා කරන්න හේතු වෙච්ච වර්තමාන කතාවත් දැනගෙන තවත් උතුම් බුදු වදනක් සාන්තිය දනවන අමාරස වෑහෙන සිත් නිවෙන තවත් බුදු වදනකට අපි සවන් යොමු කරමු. යොමු කරලා අපේ ජීවිතයට තවත් උතුම් යහපතක් සිද්ධ කරගන්නට සූදානම් වෙමු. පින්වතුනි, අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණෙන් යුතු මාගේ බුදු පියාණන් වහන්සේ දෙව්රම් මෙහෙරෙහි වාසය කරන කාලේ එක් භික්ෂුවක් වීරි අතහැරලා හිටියා. මේ කතාවට අදාළ භික්ෂුව ගැනයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ භික්ෂුව බුදු පියාණන් වහන්සේ හමුවට එක්කන් ආපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුවට මතක් කරනවා, මහණ, ඉස්සර මේ නුවණැති අය අස්ථානයේ පවා වීරිය කළා, පහර ලැබුණත් පසුබැස්සේ නැහැ. ඔබ ඇයි මේ වගේ නෛර්යානික ශාසනයක වීරිය නොකරන්නේ කියන එකයි මෙයින් දැක්වෙන්නේ. අස්ථානය කිව්වේ පින්වත්නි, මේ බුද්ධ ශාසනයක කරන වීරියත් එක්ක බලනකොට යුද්ධවලට ගිහිල්ලා
ක්‍රීඩාදිය කරල යම් ජයග්‍රහණයක් ලබනවා නම් ඒ සියල්ලම අස්ථානය. වීරය කළ යුතු සැබෑම ස්ථානය ධර්ම විනේ හැසිරෙන එකයි. ඒ සඳහා වීරය කරන එකයි උත්සාහ කරන එකයි. බුදුපියාණන් වහන්සේගේ අවිහිංසා මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන එක තමයි සැබෑම උත්සාහය. ඒ සඳහා කරන වීරිය තමයි සැබෑම වීරිය. ඒ නිසයි මේ අස්ථානයේ පවා වීරිය කරා කීවේ. තවත් පැත්තකින් බැලුවොත් තමන් අනතුරට පත් වෙලා ඉන්න මොහොතේ පවා උත්සාහ කරා කියන එකත් මේෙන් අපට තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි මේට අදාළ අතීත කතාව මේ මොහොතේ බුදු පියාණන් වහන්සේට ඒ ආරාධනය අනුව උන්වහන්සේ දේශනා කරනවා. ඉස්සර කාලේ බරණැස් නුවර බඹදත් කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ බෝජාජානීය කුලේ සයින්දව අශ්වයෙක් කියලා ඉපදිලා රජතුමාගේ මංගල අශ්වයා බවට පත් වුණා. මේ මංගල අශ්වයා බොහොම සැපසේ වාසය කරන කෙනෙක්. බොහොම සැප පහසුකම් ඒ අශ්වයාට රජතුමා විසින් යොදවලා තිබුණා. ඒ කියන්නේ ලක්ෂයක් වටිනා රන් තැටියේ තමයි නොයෙක් රසයෙන් යුතු ඇල්සහල් ආදී අනුභව කරන්නේ. දවසට 3 විටක් මේ විදිහට ආහාර ලැබෙනවා. ඒ වගේම ඒ ඉන්න කාමරය කුටියත් බොහොම සුවඳ ගල්වපු චිත්‍ර ඇඳපු කුඩ ඉහළපු කුටියක්. ඉතින් මේ ආශ්‍රයත් බොහොම සුවපහසුව ඒ සුදු පාට සේසත යට දැන් වාසය කරන්නේ. රාත්‍රී පුරා දැල්වෙන ලෙස තකස් කරපු සුවඳ තෙල් වලින් ඒ දැල්වෙන පහනකුත් තියෙනවා මුළු රාත්‍රී පුරාම දැල්වෙන. මේ විදිහේ පහසුකම් මැද අපේ බෝධිසත්ව අස්වයානෝ කාලය ගත කරනවා. මේ බරණැස් රාජ්‍යයට කිසිදු අතුරු ආන්තරාවක් නැහැ. තව රජ කෙනෙක්ගෙන් ආක්‍රමණයක් පැමිණිලත් නැහැ. ඉතින් සුවසේ කාලය ගත කරන් යද්දී එක විටම පින්වත්නි එක රජ කෙනෙක් නෙවෙයි රජවරු 7 දෙනෙක්ම මේ නුවර වට කරනවා. නුවර වට කරලා රජතුමාට හසුන්පත් වෙනවා රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරන්න. රාජ්‍ය දෙන්නේ නැත්නම් අපි යුද්ධ කරනවා කියන එකනේ තේරුම. රජතුමා කලබලයට පත් වෙලා ඇමති මඬුල්ල කැඳවලා විමසනවා, ඇමතිවරුනි දැන් එක රජ කෙනෙක් නෙමෙයි රජවරු 7 දෙනෙක්ම අපිව ආක්‍රමණය කරන්න හදනවා, මොකද්ද අපි මේ වෙලාවේ කරන්නේ කියලා. ඒ වෙලාවේ මේ ඇමතිවරු එකතු වෙලා සාකච්ඡා කරලා ප්‍රකාශ කරනවා, රජතුමනි යුද්ධ කරන්න නම් වෙනවා, නමුත් ඔබ යන්න එපා එකපාරටම. ඒ සඳහා රෞතයාණන් කෙනෙක් ගෙන්ව ගන්න කියනවා. රෞතයාණන් කෙනෙක් කියලා කියන්නේ රජවරු ළඟ ඉන්නවා හදිසි අවස්ථාවල මේ වගේ අවස්ථාවල උපකාර ගන්න පුළුවන් හොඳට යුද්ධයේ දක්ෂ අසරුවෝ. අන්නේ අසරුවෙක් ඉස්සරලා යවන්න ඔහු පැරදුනොත් රජතුමා යන්න කියලා මේ ඇමතිවරු ප්‍රකාශ කරනවා. රජතුමත් ඒ තීරණයට අනුව ඒ විදිහේ රෞතයාණන් කෙනෙක් ඒ කියන්නේ යුද ශිල්පයේ දක්ෂ අසරුවෙක් ගෙන්වලා අහන ඔබට පුළුවන්ද මේ යුද්ධය සඳහා නික්මෙන්න. රජතුමනි බෝජාජානීය කියන අශ්වයා ලැබෙනවා නම් රජවරු 7 දෙනෙක් නෙමෙයි මුළු දඹදිවම වුණත් මං අරන් දෙන්නම් කියලා ප්‍රකාශ කරාම රජතුමා කියනවා, හොඳයි ඔබට කැමති අශ්වයෙක් අරගෙන මේ සඳහා පිටත් වෙන්න කියලා. ඉතින් මේ අසරුවත් බොහොම දක්ෂ අසරුවෙක් මේ මංගල අශ්වයා ළඟට ඒ බෝජාජානී අශ්වයා ළඟට ගිහිල්ලා ඒ අශ්වයාට ආදරෙන් කතා බහ කරලා අශ්වයාට බොහොම සැලකිලි දක්වලා අශ්වයා පිට නැගලා සේනාව පිරිවරාගෙන යුද්ධයට යනවා. ගිහිල්ලා දැන් කඳවුරු එකක් නෙමෙයි පින්වත්නි කඳවුරු 7ක්. මේ කඳවුරු 7ම බිඳින්න ඕනේ. කඳවුරු 7ේම ඉන්න රජවරු එකිනෙකා අල්ල අල්ල ගෙනත් දෙනවා. මේ වන විට කඳවුරු 5ක් ඉවරයි. 6 වෙනි කඳවුරත් බිඳලා එහි රජතුමා අල්ලගෙන එනකොට මේ බෝජාජානී අශ්වයාට ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ අශ්වයා බොහෝ වේදනාවට පත් වෙනවා. ඉතින් මේ අසරුවත් ඒ 6 වෙනි බලකොටුවේ රජතුමා ඒ තමන්ගේ කඳවුරු වලට ගෙනත් දීලා මේ බෝජාජානී අශ්වයාගේ සන්නාහයන් ගලවලා විවේක ගන්න ඇරලා වෙන අශ්වයෙක් සරසවනවා. කලින් අර්ථය දක්වපු ඒ වලවා කියන කුලයට අයත් පුංචි අශ්වයෙක් සරසවනවා.
මේ බෝජාජානී අස්වය බොහොම දක්ෂ විශාල අස්වයෝ. ඒ වෙලාවේ ඇලවෙලා හිටියත් ඇස්සල්ල වලද්දි මේ වෙන අස්වයෙක් සරසවනවා දැකපු මේ බෝධිසත්ත්ව බෝජාජානී අස්වයා කල්පනා කරනවා, මේ කුඩා අස්වයාට නම් සත්‍යනේ කඳවුර ජය ගන්න බෑ. මේ කුඩා අස්වය අරගෙන මේ අසරුවා ගියොත් මෙච්චර වටින අසරුවෙකුත් අපිට නැති වෙනවා. රාජ්‍ය සතුරන්ට යනවා. රජතුමාටත් මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා තීරුම් අරගෙන මේ බෝජාජානී අස්වයා අර පිරිසට කතා කරලා කියනවා, මාව සරසන්න, මාව නැගිටවන්න, මාවම යුද්ධයට යොදවන්න කියලා. ඒක තමයි මේ මුලින් ගාථාවේ ප්‍රකාශ වුනේ. ඉතින් ඒ විදිහට ප්‍රකාශ කරාම අර අසරුවත් මේ බෝධිසත්ව අස්වයාගේ තුවාලයට බෙහෙත් ගල්වලා සන්නාහ පළඳවලා මේ බෝධිසත්ව අස්වයා සමග ගිහිල්ලා හත් වෙනි කඳවුර ජය ගන්නවා. එහි රජතුමාත් අල්ලගෙන එනවා. දැන් යුද්ධය අවසන්, යුද්ධය ජයගත්තා. බෝධිසත්ව අස්වයානුව නුවරට එන විට අපේ මේ රාජ්‍යයේ රජතුමාත් බෝධිසත්ව අස්වයානන් ප්‍රදාන මේ සියලු දෙනා පිළිගන්න ඉදිරියට එනවා. ඒ වෙලාවේ බෝධිසත්ව අස්වයානන් තේරුම් ගන්නවා, දැන් මේ සන්නාහය ගලපු ගමන් මම මිය යනවා. ඊට කලින් මේ පිරිසට මා විසින් අවවාද කරන්න ඕනේ කියලා හිතලා රජතුමා ප්‍රදාන පිරිසට මේ විදිහ ප්‍රකාශයක් කරනවා. රජතුමනි, මේ සත් රජවරුන්ගෙන් එක් රජ කෙනෙක්වත් මරණයට පත් කරන්න එපා. ඔවුන් මරණයට පත් කරන්නේ නැතුව ඔවුන්ව ගිවිස්සවා ගන්න, නැවත යුද්ධයට එන්නේ සමගියෙන් වාසය කරනවා කියලා ගිවිස්සවා ගන්න. ඔබතුමාට මේ විදිය සේවයක් කරපු මේ අසරුවාට බොහොම හොඳට සලකන්න, ඔබතුමාත් පන්සිල් රකින්න, හැකි තරම් හොඳට දානමාන ආදී පින්කම් කරන්න, කුසල ධර්මයේ හැසිරෙන්න කියලා රජතුමාටත් අවවාද කරනවා. ඔය වෙලාවේ මේ සන්නාහය ගලවනවා. අසරුවා එතනම මිය යන්නට යෙදෙනවා. රජතුමාත් මේ අසරුවාගේ අවසන් කටයුතු බොහොම ඉහලින් සිද්ධ කරලා අසරුවාටත් සැප සම්පත් බොහෝම දීලා රජවරු ජීවිසවාගෙන දානාදී පින්කම් කරමින් සුවසේම දැහැමින් සෙමින් කල්ගත කරලා මිය යන්නට යෙදෙනවා. පින්වතුනි, මේ ජාතක කතාව මේ විදිහට දේශනා කරලා, ඒ කියන්නේ අතීත කතාව අවසන් කරලා, භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුවගෙන් විමසනවා, බලන්න භික්ෂුව බෝජාජානී අසයා පවා කොයි තරම්නම් වීරිය කරාද? එවන් කුලයක ඉපදෙච්ච තිරිසන් සත්වයා අස්ථානයේ පවා ඒ තරම් වීරිය කරා. මේ වගේ බුද්ධ ශාසනයක කරන වීරිය කොයි තරම් ප්‍රතිඵලදායකද, ඒ කොයි තරම් දැඩිව කරන්න ඕනද කියන කරුණුවලින් මේ භික්ෂුව වීරියවන්ත කරලා ඒ මොහොතේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරනවා. බලන්න පින්වතුනි, ඒ චතුරාර්ය සත්‍ය දේශනා අවසානයේදී මේ වීරය අතහැරිටපු භික්ෂූන් වහන්සේ සව් කෙරෙසුන් නසා අති උත්තම මහා රහත් භාවයට පත් වෙනවා සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ අනුමෝදන් වෙන පිනත් පින්වත්නි, මේ සංසාර ගමනේ අපේ නිවන් මගට මහා බලයක්, මහා ශක්තියක්. ඉතින් එහෙම අනුමෝදන් වෙලා අපි මේ ජාතක දේශනාවේ අවසානයටත් යොමු වෙමු. බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්දේ අවසානයේදී ගලපලා දේශනා කරනවා, ඒ භවයේදී ඒ රජ වෙලා ඉපදුනේ ආනන්ද තෙරුන් වහන්සේ. එහි අසරුවා හැටියට ඒ කාලේ උපත ලබා සිටියේ මේ භවයට අදාළව නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ බෝජාජානීය අස්සයා නම් බුදු මම වෙමි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කර අදාරණා.